මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ බයෝවිටා රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. සුබදැස්සනක් රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණීය සත්කාරය ගැන කිව්ව ගමන්ම ඔබ දන්නවා මේ කතාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ කුමන නිෂ්පාදනය සම්බන්ධවද කියලා. ඔබ ඉතාමත්ම ආදරය කරන ඔබ අතරේ විශාල වශයෙන්ම ජනප්‍රියතාවයකට පත් වුණු සහ මේ වන විට ඔබ ගොඩක් ආදරෙන් වැළඳගෙන තිබෙන නිෂ්පාදනය බවට පත් වෙලා තියෙන බයෝවිටා නිෂ්පාදන පිළ සම්බන්ධවයි මේ කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සහ මේ සම්බන්ධව කතා කරද්දී බුද්ධිමත් අයගේ තේරීමකට ලක් වෙලා තිබෙන නිෂ්පාදනයක් බවට සුවිශේෂී විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අද දවසේදී මේ සම්බන්ධව ඔබව දැනුවත් කරන්න, ඔබට ඔබත් සමග අත්දැකීම් බෙදා හදා ගන්නට බුද්ධිමත් කෙනෙක් එකතු වෙලා සිටිනවා. ඇය බුද්ධිමත් වගේම ඔබ ආදරය කරන රංගන ශිල්පිනියක්, ගායිකාවක්, මේ ක්ෂේත්‍රයේ බොහෝමයක් කටයුතු වල නියැලෙන හැකියාව තිබෙන කෙනෙක් ඔබ ආදරය කරන මාධවී ඇන්තනි තමයි අද දවසේදී මේ කතා බහට එකතු වෙන්නේ. තාමත් මාදරෙන් පිළිගන්නවා. අයිබෝවන් කියලා. අයිබෝවන්. සුබදැසනක්. ඒත් එක්කම මේ බටහිර වෛද්‍ය නිර්දේශයත් මේ සම්බන්ධව නිරන්තරයෙන්ම පාත්‍ර වෙනවානේ. ඉතින් අද දවසේදීත් බටහිර වෛද්‍යවරියව මේ කතා බහට එකතු කරගන්නට හිතුවා. ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. අයිබෝවන් කියලා වෛද්‍ය පුබුදිනී පෙරේරා. අයිබෝවන්. අයිබෝවන්. සුබදැසනක්. මට මුලින්ම මාධවීකෙන් අහන්න තියෙන ප්‍රශ්නය තමයි, ඇත්තටම මාධවී ඔබේ පැහැය ලැබිලා තියෙන්නේ බයවිටා වැල්මී භාවිතාවෙන්ද? මම හිතනවා, හේතුව මම කියන්නේ මම එහෙම පාවිච්චි නොකරපු කාලේ දැනුයි අතර වෙනසක් තියෙනවා නම් ඒ බයවිටා වැල්මි අඩංගු බයවිටා ගෝල්ඩ් එක තමයි. මම මේකට එක දෙයක් එකතු කරන්නම්. මම ඇත්තටම ඔබේ ෆෑන් කෙනෙක්. මම ඔබේ ඉන්ස්ටාග්‍රෑම් ෆොටෝස් මම උන්තරම් දැකලා තියෙනවා. ඒ කාලේ ඇතුළත මම හිතනවා ඔබ ඔය කියන කාලේ වෙන්නට ඇති භාවිතා නොකරපු කාලේ. ඒ කාලේ මේ කාලේ අතර දැන් මම ඔබව සජීවීව දකිනවා. පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒක මට බොහෝ දෙනෙක් කියන දෙයක්. ඉතින් මම දන්නවා, ඒ කියන්නේ එකක් මම ආරක්ෂාව ගැන ගොඩක් හිතන කෙනෙක්. සහ ඒ කියන්නේ මේ නිෂ්පාදන විශේෂයෙන්ම ආහාර පෝෂණ අතිරේකයක් වගේ දෙයක් භාවිතා කරනකොට මේ ආරක්ෂිත බව කියන එක අනිවාර්යෙන්ම අපි සැලකිලිමත් වෙන්නම ඕනේ දෙයක්. ඉතින් ඒක නිසාම බයෝවිටා ගෝල්ඩ් ඒ ආරක්ෂිත ස්වභාවය සහ මගේ ශරීරයට දෛනිකව අවශ්‍ය පෝෂණය ඒ තුළින් ලැබෙන නිසා තමයි මං හිතන්නේ මේ කියන මේ සමබල පෝෂණය ලැබිලා මගේ සම නිරෝගී වෙලා සම පැහැපත් වෙලා තියෙන්නේ කියන එක තමයි මම විශ්වාස කරන දේ. ඉතින් පිරිසිදුකම, නිරෝගීකම, සතුට ඔය කියන හැමදේම තමයි මේ සුන්දරත්වයට හේතු වෙන්නේ. ඕනම කෙනෙක්ට එහෙමයි, ගැහැණු පිරිමි ભેදයකින් තොරව එහෙමයි. ඉතින් ඒක නිසාම මම හිතනවා අපි අපේ සම, අපේ හිත, අපේ ගත හැමදේම පිරිසිදුව නිරෝගීව තියාගන්න ඕන. අපි සතුටින් ඉන්නවා නම් අපිට පුළුවන් ඇත්තටම මේ ක්වොලිටි ලයිෆ් එකක් ගත කරන්න. හොඳයි. ඒත් එක්කම මේ ඔබට ගැටලු ඇති වෙනවානේ නිරන්තරයෙන්ම ඔබ අපට ගැටලු යොමු කරනවා. ඉතින් අද දවසේදී ඔබ යොමු කරපු ගැටලු කිහිපයක් ගැන කතා බහ කරන්නට හිතුවා. මුලින්ම ගැටලුවක් ගැන කතා කරන්නට වෛද්‍යතුමියනි ඔබටයි මේ ගැටලු යොමු වෙලා තියෙන්නේ. වැල්මි බයවිටා ගෝල්ඩ් ලබා ගන්නකොට වෙන සන් ප්‍රොටෙක්ෂන් භාවිතා කරන්න අවශ්‍ය නැහැ කියලා මාධවී අක්කලා කියනවා. ඇත්තටම ඔබ එහෙම කිව්වද මාධවී? ඔව්, ඒ කියන්නේ එහෙමයි. සන් ප්‍රොටෙක්ෂන් භාවිතා කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ මේ සාමාන්‍ය හැමත වෙන ඩැමේජ් එකට වැඩිය බොහොම අඩු ඩැමේජ් එකක් අත්දැකලා තියෙනවා බයවිටා ගෝල්ඩ් පාවිච්චි කරන්න ගත්තට පස්සේ. මේ විශේෂයෙන්ම වැල්මී අඩංගු බයවිටා එක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මේ වෙනදට අවුවට ගිහාම පිච්චුනහම සති ගාණක් ඒ පිච්චිලා ඉන්නවනේ කළු වෙලාම. නමුත් දැන් කළු වෙනවත් අඩුයි, පොඩ්ඩක් හරි කළු වුණොත් ඒක අය රිකවර් වෙන්න එච්චර කාලයක් ගත වෙන්නේ නැහැ. හරි, මං ගැටලුව නැවතත් එකතු කරන්නම්. ඉතුරු ටික අවශ්‍ය නැහැ කියලා මාධවී අක්කලා කියනවා. ඇත්තටම මමත් එහෙම තමයි කරන්නේ. අවුවට ගියත් සම පිලිස්සලා වගේ ගතියක් එන්නේ නැහැ තමයි. ඇයි ඒ එහෙම වෙන්නේ කියලා අහනවා. ඇය තමයි නිමේෂා මදුෂිකා වෑතරින් තමයි මේ ගැටලුව කරන්නේ. ඔව්, ඇත්තටම අපි හැම වෙලේම බයෝවිටවල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරනවානේ. එතකොට අත්‍යවශ්‍යම ඉන්ග්‍රීඩියන්ට් එක දැන් අපි මේ සන් ප්‍රොටෙක්ෂන් එක දෙන එක තමයි බීටා කැරොටින්. ඒක තමයි ඉන්ටර්නල් සන් ප්‍රොටෙක්ෂන් එකක් හැටියට අපිට අපි දැන් අපි එතකොට කියන්න පුළුවන් අවුවට පිලිස් දැන් මාදේවියක්ක කිව්වා වගේ අවුවට පිලිස්සෙන ගතිය අඩු වෙනවා. පිලිස්සුණත් ඒක අපේ ඇඟේ තිය රඳාපවත්වන කාලය අඩු වෙනවා. මොකද බීටා කැරොටින් තමයි ඉන්ටර්නල් සන් ප්‍රොටෙක්ෂන් එකක් හැටියට අපේ මේ ෆුඩ් සප්ලිමන්ට් එකේ එකතු වෙලා තියෙන. ඉතින් අපි මට කියන්න පුළුවන් වෛද්‍යවරයෙක් ලෙස ඔබ
ෆුඩ් සප්ලිමන්ට් එකකට යනවා නම් බීටා කැරටින් වගේ ඉන්ග්‍රීඩියන්ට් එකක් එකේ අඩංගුද කියලා බලන්න අන්තර්ගතය තියෙනවද කියලා බලන්න. එතකොට ඔබට ඉන්ටර්නල් ෆුඩ් ඉන්ටර්නල් සන් ප්‍රොටෙක්ෂන් එක එකකින් ලබා ගන්න පුළුවන්. හොඳයි. තවත් ගැටලුවක් තිබෙනවා මාධවි ඔබට මේ ගැටලුව යොමු වෙන්නේ ලුෂාන්ති දෙහිවලින්දල තමයි ගැටලුව යොමු කරන්නේ. ඇයි අක්කේ රංගන ශිල්පිනිය ඔක්කොම කියන්නේ මේකප් දාන නිසා සම ඩැමේජ් වෙනවා කියලා. සම ඩැමේජ් වෙන්නේ මේකප් දාන නිසා කියලා. ඒ අය ඔය බයෝවීටා වගේ කැප්සූල් බොන්නේ කියලා. ඒත් එක්කම ඒ වුණාට මම එහෙම මේකප් දානවා මටත් අවශ්‍යමයි මේකප් භාවිතා කිරීම. මොකද මම තරු පහේ හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියක් නිසා ඉතින් මගේ එහෙම ඩැමේජ් වෙලා නැහැ. ඒක නිසාම නොවේ මම වැල්මි බයෝවිටා බොන්නේ ඇත්තටම ලයිට් මේකප් එකකින් සිටින මගේ අනිත් සීට් එකේ ඉන්න එක්කෙනාගේ හැම නිසයි. මට තේරිච්ච විදිහට මං හිතන්නේ ඇයටත් අවශ්‍ය ඒ වගේ ලයිට් ස්කින් එකක් කියන එක ලබා ගන්න. මං හිතන්නේ මෙහෙමයි. උතන ප්‍රශ්න ගොඩක් තිබුණානේ. ඒකක් තමයි මේකප් දාපුවම ස්කින් එක ඩැමේජ් වෙනවා. පළවෙනිම ගැටලුව තමයි මේකප් එක දාන එක. එයා කියන්නේ එයාට එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙනම් හොඳයි. සමහර විට ඒ කියන්නේ එයාට තියෙන හැම හොඳ හැමක් වෙන්නේ නැති. සාමාන්‍යයෙන් මේකප් දාපුවාම හැම ඩැමේජ් වෙනවා කියලා කියන්නේ හේතුව තමයි මේකප් කියලා කියන්නේ අපි ආලේප කරන දෙයක්නේ. මේකප් වල තියෙන්නේ මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් ගත්තොත් ක්ලේ තමයි බේස් එක විදිහට ගන්න. ඒ කියන්නේ පස් හොඳට පියුරිෆයි කරපු පස්. එතකොට මේ නිතරම ආලේප කරනකොට අපිට පුළුවන් නම් මේ මේකප් එකට යටින් යම්කිසි මේ ප්‍රයිමර් එකක් පාවිච්චි කරන්න නැත්නම් ස්කින් එකට මොයිස්චරයිස් කරලා ඊට පස්සේ මේකප් කරන්න වඩාත් හොඳයි. නමුත් අර මේ දිනපතා මේකප් කරන කෙනෙක් එහෙම සමහරක් විට ඉච්චර තකන්නෙත් නැහැ මේ දේවල්. ටක්ටක් ගාලා උදේ ඔය වැඩට යනකොට මේකප් දාන අය විශේෂයෙන්ම උදේට මේ වෙලාවට යන්න ඕනේ, ට්‍රැෆික් එකට හිර වෙන්න ඕනේ. ඒ හින්දා ඒවට කාලය තියලා නැගිටින්නත් ඕනේ, උයන්න ඕනේ. මේ ගෙදර ගෘහණියන් මේ විදිහට මේකප් දාන කෙනෙක් ඉන්නවා නම් නිතර මේ තමන්ගේ රාජකාරිය වෙනුවෙන් එතකොට මේ ඒ වගේ න්‍යූට්‍රලයිසර් එහෙම මොනවත් පාවිච්චි කරන්නෙත් නැහැ. ඉතින් එතකොට ඔය කියන ගැටලුව මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්කින් ඩැමේජ් එක කියන එක. මොකද අර පෝස් අපේ ස්කින් එකේ තියෙනවනේ පෝස් කියලා දෙයක්. ඒ කියන්නේ පුංචි අපිට ඇහැට නොපෙනෙන පුංචි සිදුරු වගේ දෙයක්. එතකොට ඒව කවර් වෙනවා මේකප් වලින්. ඒව අපිට හරියට අයින් කරගන්න බැරි වුණත් හරියට මේකප් එක රිමූව් කරේ නැත්තම් ඒව හැමේ ඉතුරු වෙනවා. එතකොට ඒව ක්ලොග් වෙලා ඊට පස්සේ ඉන්ෆෙක්ට් වෙලා අර පිම්පල්ස් විදිහට ඇක්නේ විදිහට මතුවෙන්න පුළුවන්. මේ කියන කාරණාවල් තමයි ඔය හේතුව වෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ බයෝවිටා ගෝල්ඩ් වලින් අපිට මේ මං කලිනුත් කිව්වා වගේ ආරක්ෂිත ආකාරයට හැම නිරෝගී කරගෙන පැහැපත් හොඳ ප්‍රමිතියෙන් යුතු හැමක් ලබා ගන්න පුළුවන් වෙච්චහම ස්කින් එකට මේකප් එකක් වුණත් අර රඳා පවතින ස්වභාවයත් වැඩි. සාමාන්‍යයෙන් මේකප් එකක් දාපුවම හැමේ හොඳට ඒක පවතින්න නම් හැමේ ක්වලිටි එකක් තියෙන ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් ෆ්‍රිකල් වෙන ස්කින් එකක් තියෙනවා නම් අර නිකන් පොතු අර නිකන් වේලිච්ච වගේ ස්කින් එකක් තියෙනවා නම් මේකප් එකක් හරියට ස්කින් එකේ හිටින්නේ නැහැ. ක්‍රැක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක මේ ටිකක් වෙලා යනකොට ස්මජ් වෙන්න පුළුවන්. තැන් තැන් වල මේකප් අයින් වෙලා වගේ පේන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නිතර මේකප් දාන කෙනෙක් මේ ප්‍රශ්න දානවා. දාඩිය දානවා. අපිට මේ රටේ ගොඩාක් දාඩිය දාන දේශගුණයක් තියෙන. එතකොට ඒ දාඩියටත් මේකප් එක යන්න පුළුවන්. සමහරක් විට ඒකට හේතු කාරණාවක් වෙන්නට පුළුවන්. මේ රංගන ශිල්පියක් වුණාම ගොඩක් හෙවි මේකප් එකක් හැමතිස්සෙම දැමෙනවා නේද? ඔව්. ඒ කියන්නේ හෙවි මේකප් දැම්මා හෝ ලයිට් මේකප් දැම්මා වුණත් ස්කින් එක ක්වලිටි එකක් තියෙන්න ඕනේ. ඒක නිසායි මම කියන්නේ බයෝවිටා ගෝල්ඩ් වගේ ආහාර පෝෂණ අතිරේකයක් පාවිච්චි කරන එකේ වැදගත්කම එකක්. ඒක ආරක්ෂිතයි. අධි මාත්‍රාවන් දාලා නැහැ. ඉක්මනට සුදු කරන්න මේ අර වයිට්නින් කියන මේ විකෘතිය කරන්න කියලා අපි පොරොන්දු වෙන්නේ නැහැ කවදාවත්. ඊට අමතරව අංශු මාත්‍රයකින්වත් අඩංගු විය නොයුතු කිසිම මේ අඩංගු කර යුතු කිසිම සංඝටකයක්. ඒ කියන්නේ සිලිකන් සෝඩියම් මැංගනීස් වගේ දෙයක් අඩංගු වෙන්නේ නැහැ අංශු මාත්‍රයකින්වත්. ඉතින් මේ ආරක්ෂාව සලසන නිෂ්පාදනයක් නිසා තමයි මං හිතන්නේ මේකප් දාන කෙනෙකුටවත් නැති කෙනෙකුටවත් හැම පැහැපත් කරගන්න හැම හොඳ ක්වලිටි හැමක් ලබා ගන්න බයෝවිටා ගෝල් හේතු වෙයි. හොඳයි. මේ සූදානම බයෝවිටා නිර්දේශයක් නැරඹීමට. අම්මා මේ ඔය සාරී පාටයි දුවගේ හැමේ පාටයි එකම වගේ. මේ නෙක්ලස් එකත් ඒ වගේද අම්මා? දුවගේ ස්කින් එකට රන්වන් පැහැයක් ලැබුණේ වැල්මි අඩංගු බයෝවිටා නිසා තමයි. වැල්මි ගැන මන් දැනන් හිටියේ නෑ. අම්මා ආයුර්වේදය දන්න නිසා වැල්මි බයෝවිටා එක දුන්නේ සුදු වෙන්න නෙවෙයි රන්වන් පැහැයක් ගන්නයි.
ඔබට ගැටලු ඇති වෙනවා වෙන්නට පුළුවන් ලිපි හරහා සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා මේ කතාබහ අතරතුර ඔබට ගැළපෙන නිෂ්පාදනය එහෙමත් නැත්නම් ඔබට ගැළපෙනම දේ තෝරා ගැනීමට අපහසු වෙනම් ඔබට ලිපි හරහා සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා ලිපිණිය මතක් කරන්නම් ආයෆාමයි නියුට්‍රා පුත්කලික සමාගම නොම්බර 45 ශ්‍රී මහ විහාර පාර පානදුර කියන ලිපිණියට ඔබේ සියලුම ගැටලු යොමු කරන්න එතකම දුරකථන අංකයන් මතක් කරනවා Viber WhatsApp හරහා ඔබේ ඡාය රූපයක් මගින් ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා දුරකථන අංකයන් 077-103-197 එතකම 077-391-565 කියන දුරකථන අංකවලට ඔබේ සියලුම ගැටලු යොමු කරන්න. එතකම තවත් ගැටලුවක් තිබෙනවා වෛද්‍යතුමියටයි මේ ගැටලු යොමු වෙන්නේ. දිනුෂි කරුණාරත්න නුගේගොඩ ඉඳලා තමයි ගැටලු යොමු කරන්නේ. මම කවදාවත්ම කැමති නැහැ මගේ දුවට පැහැපත් වෙන්න කැප්සූල් දෙන්න. ඒත් ඇගේ පැරැත්ත නිසාම මටත් හිතෙනවා ඇයට දෙන්න. ඒත් ඇයි හිටියට වඩා අවපැහැ වෙලා තිබෙන බව ඒ ඇයට ක්ලබ් එකකට නෙට්බෝල් ප්ලේ කරන නිසා තම වයස 21යි බටහිර වෛද්‍යවරුන් වැල්මි බයවිටා නිර්දේශ කරන නිසායි ඒක ඇයට දෙන්නට හිතුවේ ඇත්තටම මේ ප්‍රතිඵලදායකද ප්‍රතිඵලදායක බවටත් වඩා ආරක්ෂිතයිද කියලා මට දැනගන්නට අවශ්‍යයි මවකගේ ඉල්ලීමක් අපි ඇයට හොඳ පිළිතුරක් ලබා ඕ ඇත්තටම දැන් ඒ එයාගේ දුව නෙට් බෝල් සෙල්ලම් කරනවා කිව්වා. එතකොට අපි ඉස්සලා කිව්වා වගේ දිනපතා අවුවට හැම වෙලෙම එළියේ කරන ක්‍රීඩ නිරාවරණය වෙනවනේ. එතකොට අපි කිව්වා වගේ එයාට මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මොකද බීටා කැරොටින් අඩංගු නිසා ඉන්ටර්නල් ෆුඩ් සප්ලි ඉන්ටර්නල් සන් ප්‍රොටෙක්ෂන් එක එයාට එකෙන් ලැබෙනවා. සුරක්ෂාකාරීද කියලා කිව්වහම ඉස්සලා මාධවියක් කිව්වා වගේ මේක කිසිම හයි ඩෝස් එකක් අඩංගු නෑ. මැංගනී සිලිකන් සෝඩියම් වගේ දෙයක් මේක එකතු වෙලක් නෑ. දැන් ඇයට 21යි කිව්ව වයස. එතකොට ලුණු වගේ දෙයක් අපි අමතර පෝෂණ අතිරේකකින් ඇඟට දාගන්න උමනා නෑනේ පොඩි කාලයක ඉඳලම. එතකොට ඇයට අවශ්‍ය ප්‍රතිඵලේ ලබා ගන්න පුළුවන් සම පැහැපත් කරගන්න පුළුවන් පිග්මන්ටේෂන් වගේ දෙයක් තියෙනවා නම් අවුවට පිලිස්සෙනවා නම් ඒ හැම දෙයක්ම අඩු කරගන්න පුළුවන්. මොකද මේකේ තියෙන අන්තර්ගතය නිසා හැම වෙලේම අපි කියනවා බයවිටවල ගෝල් වල අඩංගු ලීකොරයිස් රූට් එක්ස්ට්‍රැක්ට් එක ඒ කියන්නේ වැල්මි ඒකත් එක්කම අඩංගු අනිත් ඔක්කොම සංගතක එකතු වෙලා ඇයට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් සුරක්ෂාකාරී බව අපි තහවුරු කරනවා එහෙනම් ඔබ එකතු වෙලා බලන්න ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙනවද කියලා හොඳයි මාදේවි තව ගැටලුවක් තිබෙනවා යොමු කරන්නම් ඔයගොල්ලෝ බයවිටා නියුට්‍රලයිස් එක භාවිතා කරන්නේ නැතිද මම තවම මාසික ආමාරක් වැල්මි බයවිටා සමග නියුට්‍රලයිස් එක භාවිතා කරන්න අරන් මොකෙන්ද ඒ පැහැ ආවේ මට හිතා ගන්න බෑ ගැටළු යොමු කරන්නේ ජනිත්‍යා නම විතරයි සඳහන් වෙන්නේ ලිපිණයක් සඳහන් වෙන්නේ නැහැ කොහෙන්ද කියලා ඔව් හිතා ගන්න බැරිලු ඇයට මොකෙන්ද පැහැ ආවේ කියලා මෙහෙමනේ මනිෂා දැන් අපි මේ කතා කරනවා අභ්‍යන්තර පෝෂණය ගැන අභ්‍යන්තර පෝෂණය ගැන කතා කොච්චර කතා කරත් වැඩක් නැහැ අපි අර කිව්වා වගේ අවු යනව නම් එහෙම නැත්නම් අපේ හැම එක ඔයිලි වෙලා එහෙම නැත්නම් නිකන් අර මේ වෙන මොනවා හරි අපි ආලේප කරපු දෙයකින් ඩැමේජ් වෙලා මේ විදිහට තියෙනවා නම් අපි කොච්චර අභ්‍යන්තරයෙන් ගත්තත් පෝෂණය අර බාහිරට එක පෙන්නුම් කරන්න කල් යනවා නියුට්‍රලයිස් එකෙන් කරන්නේ නියුට්‍රලයිස් කියන වචනේ තේරුම තමයි මේ ක්‍රීම් එකේ තියෙන්නේ ඒ කියන්නේ නියුට්‍රලයිස් කරනවා ඒ කියන්නේ අර කිසිම මේ අම්ලයක්වත් භෂ්මයක්වත් නෙමෙයි නියුට්‍රල් කියලා කියන්නේ මේ මැද තියෙන්නේ මුකුත් නැති බිඳුව ඒ මේ හැම කිසිම මේ විකෘතියක් හෝ යම්කිසි මේ ක්‍රියාකාරීත්වයක් වෙන ප්‍රතික්‍රියාවක් කරන කිසිම රසායනික සංඝටකයක් නැති තැනකට හැම බොහොම සාමාන්‍ය තැනකට ගේන එක තමයි නියුට්‍රලයිස් එකෙන් කරන්නේ හැම බොහොම සාමාන්‍ය හැමක් කරන එක එතකොට මේකේ අඩංගු වෙන්නේ මොනවද කියලා කවුරු හරි අහුවොත් ඇලෝවෙරා තමයි බේසිකලිම අඩංගු වෙන්නේ එතකොට ඇලෝවෙරා කියලා කියන්නේ කෝමාරිකා ඉස්සර කාලේ ඉඳලම කුමාරිකා කියලා කියන්නේ හැම පිච්චුනහම හැමට මොකක් හරි අවුවට හෝ එහෙම නැත්නම් මේ හොඳ බර්න් එකක් වෙලා හැම ඩැමේජ් වුණොත් අපි ඇප්ලයි කරන දෙයක් අපිට කියන්නේ පුංචි කාලේ ඉඳලා අපේ දෙමෝපිය කියලා දීලා තියෙන දෙයක්. එතකොට මේ කුමාරිකාවල තියෙන ගුණාංග තමයි අඩංගු වෙන්නේ නියුට්‍රලයිස් එකේ. නියුට්‍රලයිස් එක භාවිත කරන ගමම් අභ්‍යන්තර පෝෂණයකුත් ලබා ගන්නවා නම් බයවිටා ගෝල්ඩ්ත් පාවිච්චි කරනවා නම් ඔබට බොහොම ඉක්මනට අර කියන මේ ප්‍රතිඵල දකින්නට පුළුවන් වෙයි මොකද එතකොට අපේ හැමතෙම අපි අභ්‍යන්තරයෙන් සහ බාහිරෙන් දෙකෙන්ම හොඳ පෝෂණයක් සත්කාරයක් ලබා දෙන නිසා විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ මේක නයිට් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන එක මම නිර්දේශ කරන දෙයක් මොකද රෑ නිින්දෙදි තමයි අපේ හැම මේ රිකව වෙන්නේ ඩැමේජ් වෙච්ච දේවල් ආපහු යථා තත්ත්වයටපත් වෙන්නේ අපි නිින්දෙදි. ඒ නිින්දේදී ඒ කරන ක්‍රියාවලියට නියුට්‍රලයිස් එකෙන් හොඳ සපෝට් එකක් හම්බ වෙනවා. ඒක නිසා මම පුද්ගලිකව භාවිත කරන්නේත් මම නිර්දේශ කරන්නේත් මේක නයිට් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් බයවිටා ගෝල්ඩ් ගන්න ගමන් ඉතාමත් හොඳයි.
හැබැයි එතකම තවත් ගැටලුවක් තිබෙනවා. නමක් ගමක් සඳහන් වෙන්නේ නැහැ. වෛද්‍යතුමියටයි මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ. මම ආස බයවිටා ගෝල්ඩ් වලට ඒත් කුරුලෑ තිබෙන නිසා ෆාමසි එකෙන් කිව්වේ බයවිටා රේඩියන්ට් එකට යන්න කියලායි. බයවිටා රේඩියන්ට් එකේ විතරද කුරුලෑ සුව කරගත හැකි අමුද්‍රව්‍යයන් තිබෙන්නේ? ඇත්තරම බයවිටා රේඩියන්ට් එකට තමයි ඔබ ඇත්තරම යන්න ඕනේ. ඔබට කුරුලෑ වගේ දෙයක් තියෙනවා නම්, මොකද අපි මේ හැම වෙලෙම කතා කරන්නේ අන්තර්ගතය ගැන. බයවිටා රේඩියන්ට් එකේ තියෙන අන්තර්ගතය තමයි ඔබේ මූණේ තියෙන කුරුලෑ සුව කරගන්න. එතකොට ඒ එහෙම තියෙනවා නම් ඒක මූණේ රඳාපවත්වන කාලය අඩු කරගන්න ඔබට උදව් වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් අඩංගු වෙලා තියෙන්නේ බයවිටා රේඩියන්ට් එකේ. මොනවාද මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා කිව්වොත්, zinc තමයි අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. මොකද ඩිහයිඩ්‍රොටෙස්ටොස්ටෙරෝන් කියන සබ්ස්ටන්ස් එක අඩු කරලා අපේ මූණේ තියෙන ක්ලෝ, අපි දන්නවා මේ පෝස් තියෙනවා, ඒවල එකතු වෙන්නේ නැති වෙන්න අඩු කරන්නේ zinc. මොකද අපි දන්නවා පිම්පලක් ආවම ඒක නිකන් බැක්ටීරියල් ඇක්ෂන් එකක් හින්දා තමයි ඒක අපි ලොකුවට ඉලිප්පිලා ඇවිල්ලා අපිට රිදෙන්න ගන්න. ඒ හැම දෙයක්ම වෙන්නේ එතන මොකක් හරි ක්‍රියාකාරීකමක් තියෙනකොට. එතකොට අපි zinc පාවිච්චි කරාම මේ හැම දෙයක්ම අඩු කරගන්න පුළුවන්. ඒකත් එක්කම ඊවනිං ප්‍රිම් රෝස් ඔයිල් අත්‍යවශ්‍ය සබ්ස්ටන්ස් එකක් කියන්න පුළුවන් අපිට මේ පිම්පල්ස් අඩු කරගන්න. අපි බයවිටා රේඩියන්ට් වල එකතු කරලා තිනවා මික්ස්ඩ් කැරටිනොයිඩ්ස් කියලා. ඒක තමයි බීටා කැරටින් අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම සංගතක එකතු වෙලා ඔබට පිම්පල්ස් අඩු කරගන්න අවශ්‍ය මාත්‍රාවෙන් අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන හින්දා ඔබ ඉස්සෙල්ලා ඒකට යන්න, ඒකෙන් පිම්පල්ස් සුව වුණාම ඔබ භාවිතයට ගෝල්ඩ් එක එකතු වෙන්න. හොඳයි. මාධවීගෙන් මට දැන් අහන්න තියෙන ප්‍රශ්න තමයි, ඔබටත් මට මතක හැටියට මේ කුරුලෑ ආසාද එහෙම නැත්නම් කුරුලෑ ගතියක් තිබුණා. එතකම චිත්‍රුටත් තිබුණා. චිත්‍රු නම් නිරන්තරයෙන්ම කියනවා ඇය භාවිතා රේඩියන් භාවිතා කළා තමයි භාවිතා ගෝල්ඩ් වලට මාරුනේ කියලා. නමුත් ඔබ එහෙම කියලා නෑ. මම භාවිතා ගෝල්ඩ් එකට කලින් නිකන් භාවිතා පාවිච්චි කළා තියෙනවා. භාවිතා ගෝල්ඩ් එක තමයි මම වැඩි කාලයක් පාවිච්චි කරේ. එතකොට මේ වැල්මි අඩංගු භාවිතා එක බොහොම ළඟදී හඳුන්ලා දුන්නේ. ඒ භාවිතා ගෝල්ඩ් එකත් මම පාවිච්චි කරා. මට ඇත්තටම බයවිටා පාවිච්චි කරන්න ගන්න කාලේ වෙනකොට පිම්පල්ස් ප්‍රශ්නයක් තිබුණේ නැහැ ලොකුවට මනිෂා. මට පිම්පල්ස් ප්‍රශ්නේ තිබුණේ මම කැම්පස් යන කාලේ. එතකොට මම ටිකක් මහතයි, තෙල් කෑම කැවෙනවා, කඩවල් වලින් කොත්තු කනවා, ෆ්‍රයිඩ් රයිස් ගෙන ගන්නකොට අපි දන්න දේ තමයි මේ ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එකට ඒකටත් ඊට පස්සේ රෑ නිදි මරනවා, පාඩම් කරනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක මට පිම්පල්ස් ගොඩාක් තිබුණා. ඊට පස්සේ මට ප්‍රශ්නේ වුණේ මේ පිම්පල්ස් වල කැළලි. ඒක නම් මට තිබුණ ප්‍රශ්නයක්. බයවිටා පාවිච්චි කරන්න කලින් මට තිබිච්ච ප්‍රශ්නේ තමයි ওই පිම්පල්ස් වලින් ආපු කැළල්. නමුත් ඒ මාක්ස් ඒ මේ කළු පාට ලප වගේ තියෙන දේවල් එහෙම ඔක්කොම අයින් වෙලා ගියා බයවිටා පාවිච්චි කරන්න ගත්තට පස්සේ. මේ බයවිටා මේ දැන් තියෙන එහෙම නැත්නම් වැල්මි බයවිටා එක පාවිච්චි කරන්න ගත්තට පස්සේ විශේෂයෙන්ම දැනෙච්ච දේ තමයි හැම හරිම ප්‍රබෝධමත්. ප්‍රබෝධමත් හැමක් කියලා කියන්නේ අපිට උදේ නිින්දෙන් අවදි වුණාට පස්සේ හොඳට තේරෙනවා හැම මේ අර වේලිලා නැහැ, ඕනකට වැඩිය ඔයිල් වෙලත් නැහැ, හරි පණ තියෙන හැමක් වගේ දැනෙනවා. ඒක පාවිච්චි කරන ඕනම කෙනෙක් මං හිතනවා අත්දකින්න දෙයක්. ඉතින් ඒකට හේතුව විදිහට මම දකින්නේ එකක්, අපි පිරිසිදු අපේ හැම තියාගන්න ඕනේ. අනෙක් දේ තමයි අභ්‍යන්තරයෙන් අපි මේ විදිහට සමබල පෝෂණයක් දෛනිකව ලබා දෙනකොට ශරීරයේ විශාලම ඉන්ද්‍රිය වෙන සම අනිවාර්යයෙන්ම නිරෝගී වෙනවා. ඉතින් නිරෝගී වෙච්ච සම තමයි මං හිතන්නේ උදෑසනට ඒ විදිහට ප්‍රබෝධමත් විදිහට අපිට දකින්න පුළුවන් වෙන්නේ. අපිට මුලින්ම කෙනෙක්ව දකිනකොට තිබෙන මේ ප්‍රධානතම ඉන්ද්‍රිය මේ සම තමයි මුලින්ම දකින එක. ලස්සනට තිබුණොතින් තමයි කෙනෙක් කියන්නේ අනේ යා හරි ලස්සනයි කියලා. ඉතින් ඔබට හොඳ නිර්දේශයක් ලැබුණා අද දවසේදී. මේ කතාබහ අවසන් කරන්නට වෙනවා, අපිට කාල වේලාව හරස් වෙනවා. ලිපිණේ මතක් කරන්නම්, ලිපි හරහා ඔබට සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. අයිෆාමයන් නියුට්‍රා පුද්ගලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර කියන ලිපිණේට ඔබේ ගැටළු යොමු කිරීමේ හැකියාව තිබෙනවා. එතකම දුරකථන අංකයන් මතක් කරන්නම්. Viber WhatsApp හරහා ඔබට ඡායාරූපයක් මගින් ඔබේ ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. දුරකථන අංකයන් 0777-103-797 0777-3-991-565 කියන දුරකථන අංකවලට ඔබේ සියලුම ගැටළු යොමු කරන්න. ඒත් එක්කම මේ වැඩසටහන නැවත වාරයක් ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා YouTube හරහා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද දවසේදී මේ කතාබහට එකතු වුණ ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි. ස්තුතියි ඔබටත් මනිෂා. ඔබ ඔහොමම රැඳී සිටින ස්වන්වාහිනී iBurn ශ්‍රී ලංකාවත් සමගින්. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ බයවිටා රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය.